කොහේ හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙක් වෛද්‍යවරයෙක් නොවුනා කියලා ඔහුව හැරස් කරනවා නම් ඔහුට බාධා කරනවා නම් ඔහුගේ රාජකාරී හඳුනුම්පත පිළිගන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න. අපි එකගයි මේක පරීක්ෂා කරනවට. හැබැයි මේ පරීක්ෂා කරනකොට හඳුනුම්පතේ වෛද්‍ය නිලධාරියෙක්ද තියෙන්නේ කියන එක නෙවෙයි බලන්න ඕනේ. ඔහු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙක්ද කියන එක. ඔහු කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ කෙනෙක් වුණත් මේ රටේ සෞඛ්‍ය සේවාව ගෙනියන්න ඔහුගේ සේවාව අත්‍යවශ්‍යයි කියන එක අපි මතක් කරනවා පොලිසියට. විශේෂයෙන්ම අපි මේ සම්බන්ධයෙන් මේ ගැටලුව ඇතිවීමට මෙන්න මේක හේතුවක් වෙච්ච හින්දා මම දන්නේ ජනාධිපතිතුමා මේක කියන්නේ ඉතාම සද්භාවයෙන් වෙන්න ඇති. නමුත් සමහරු හිතාගෙන ඉන්නවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශ ඒ ආකාරයෙන්ම පිළිබදින්න ඕනේ. එහෙම නැත්නම් ඒක තවදුරටත් විමර්ශනය කරන්න ඕනේ නැහැ. ඒක තමයි තමන් කරන්න ඕනේ කියලා. ඒක නිසා වෙන්න ඇති පොලිසිය මෙහෙම කරන්නේ. ඒ නිසා මේකත් අපිට වැදගත් වෙනවා. ඇත්තටම මම වාක්‍ය බලංගාම උඟක් ඉවයි අර ડોක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ડોක්ටර්ස්ලා ඔච්චර පාරින් ඉන්න විදියක් නැහැ නේ. බලන්න ඕන මොකද්ද ડોක්ටර්ගේ නම කොහෙද කරන්නේ කියලා. මොකද ඔය බොරු අය අර සීල් එක ගහගෙන යනවා. වැහුවා. දැන් මෙන්න මේ ප්‍රකාශය තමයි මං හිතන්නේ පොලිස්පතිවරයා පදනම් කරගෙන තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ ජනාධිපතිවරයාට සෞඛ්‍ය සේවාවේ ඉන්න හැමෝගෙම නම් කියන්න බැරි හින්දා එහෙම කිව්වද නැත්නම් ජනාධිපතිවරයාත් සෞඛ්‍ය සේවාවේ රෝහලක් පාලනය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව ලොකු අවබෝධයකින් නැතුව ඉන්නවද කියන එක කොහොම වුණත් අපි පැහැදිලිවම කියනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියන්නේ ડોක්ටර්ස් නෙවෙයි රෝහලක වැඩ කරන්නේ වෛද්‍යවරු විතරක් නෙවෙයි. එහෙනම් රෝහලක් පවත්වගෙන යන්න නම් පොලිසිය දැනගන්න ඕනේ මේ රටේ ප්‍රධාන දේශපාලන බලධාරීන් දැනගන්න ඕනේ රෝහලක් කියන්නේ සියලු කාර්ය මණ්ඩලයේ සහභාගී වෙන එකක්. ඒ නිසා පාරේ වාහනයක් චෙක් කළා ඒ වාහනේ යන්නේ වෛද්‍යවරයෙක් නෙවෙයි නම් එයාව නවත්තන්න උත්සාහ කරනවා නම් අපිට සිද්ධ වෙනවා අපේ අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවාවන් නවත්තන්න. මොකද අපිට වෙන විකල්පයක් නැහැ. අද වෙනකොට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධාන රසායනාගාර විද්‍යාඥවරියෝ පාරේ නවත්තනවා. ඔවුන් දන්නවද දන්නේ නැහැ ඒක නවත්වුවම PCR රසායනාගාරේ වැඩ කරගන්න බැහැ කියලා. අද වෙනකොට තව තැනක ඖෂධ වේදියෙක් නවත්තනවා. එතකොට ඔවුන් දන්නේ නැද්ද දන්නේ නැහැ ඒක නවත්වුවම එන්නත දෙන්න කාටවත් බැරි වෙනවා කියලා. එනිසා ඉගෙන ගන්න කියලා අපි කියනවා. කරුණා කළ සෞඛ්‍ය සේවාව කියන්නේ සාමූහික සේවාවක්. දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයත් රජයේ සමහරුනුත් හිතාගෙන ඉන්නවා සෞඛ්‍ය සේවාව දොස්තරලා විතරක් හිටියම ඇති කියලා. අපිට ඔවුන් සමග ගැටලුවක් නැහැ. නමුත් මේ මනෝභාවයෙන් අයින් වෙන්න කරුණා කරලා අපිට බාධා කරන්න එපා. මේ නීති හදනකොට මේ ගැටලු හදනකොට අනිත් අයව අමතක කරන්න එපා. ඔවුනුත් මේ සේවාව තුළ විශාල කාර්යභාරයක් කරනවා කියන එක අපි මතක් කරනවා. මේ බාධාවන් ඉවත් වුණේ නැත්නම් ඇත්තටම අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කරන්න සිද්ධ වෙනවා කියන එක පොලිස් ප්‍රතිපරයට අපි විශේෂයෙන්ම මතක් කරනවා.